glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. මේ තත්ත්වය තුළ ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේද පළමු රැල්ල පැවති අවධියේ 2020 මාර්තු මැදභාගයේ සිට 2020 සැප්තැම්බර් මාස දක්වා පාසල් වසා තැබිණි. නැවත කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් 2020 අවසාන වාරයේද පාසල් වසා තැබිණි. මෙම හේතුවෙන් 2020 වර්ෂයේ පාසල් දින 210න් පාසල් පැවැත්වීමට හැකිවේ දින 65ක් පමණි. කෙසේ වෙතත් අභියෝග මැද 2020 වර්ෂයේ පහේ ශිෂ්‍යත්ව විභාගයේද අපසු උසස් පෙළද පැවැත්වූ අතර අපසු සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වුවේ 2021 මාර්තු මාසදීය. සෞන්දර්ය ප්‍රායෝගික විෂයන් සඳහා පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වූයෙන් සෞන්දර්ය විෂය හැර සිසු විෂයන්වල ප්‍රතිඵල පසුගියදා නිකුත් කරන ලදී. 2021 වර්ෂයේ පහේ ශිෂ්‍යත්ව විභාගය හා අපසු උසස් පෙළ විභාගයේ පැවැත්වීම මීට පෙර නිශ්චය කළ පරිදි පැවැත්වීම අවිනිශ්චිතත්වයකට පත්ව ඇත්තේ 2021 අප්‍රේල් මාස සිට කොයිල් 19 තෙවන රැල්ල සඳහා නිරෝධායන ඇඳිර නීති යටතේ නැවත පාසල් වසා තැබීම නිසාය. තවද විදුහල්පති ගුරුවරයාට විෂමතා මුල් කරගෙන ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ගයේද තවත් හේතුවක් විය හැක. ගුරු විදුහල්පති වැටුප විෂමතා ගැටලුවට ඇමති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම ගැන අමාත්‍යංශ ලේකම් විසින් වෘත්තීය සමිති දැනුවත් කර ඇති අතර 2022 මුදල් වර්ෂයට අදාළ අයවැය මගින් ඒ සඳහා ප්‍රකාශයක් සිදු කරනු ඇත. ඒ වගේම මේ සම්බන්ධයෙන් වූ පරිපාලන ගැටලු විසඳීම සඳහා මේ වන විටත් අමාත්‍යංශ මගින් පියවර ගනිමින් සිටි. නොවැම්බර් මාසදී පැවැත්වීමට කලින් නියම කර තිබූ පහේ ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස් පෙළ විභාගය යම් කාලයකට කල නමා විෂය ආවරණයට හා විභාගයට සූදානම් වීමට දරුවන්ට කාලය ලබා දීමටත් අවශ්‍ය අතර අධ්‍යාපන අමාත්‍යංශ හා විභාග දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවකින් පසු නුදුරේදීම ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත. ඒක බොහෝ වෙලාවට ලබන වර්ෂයේ මුල් භාගයේ වෙන්න පුළුවන්. මොකද නොවැම්බර් වලනේ ෂෙඩියුල් කරලා තිබ්බේ. පාසල් අදියර 4කින් ආරම්භ කිරීමට තමයි අපේක්ෂා කරන්නේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව. පළවෙනි අදියර සිසුන් 200ට අඩු පාසල් වල ප්‍රාථමිකාංශ ඔක්තෝබර් 21 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊට දින කීපයකට පෙර පාසලේ පිරිසුදු කිරීමේ කටයුතු පෙර සූදානම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. අදියර 2 සිසුන් සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල ප්‍රාථමික හා ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි. 3වෙනි අදියර සියලුම පාසල්වල 10 11 12 13 ශ්‍රේණි සහ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි. අදියර 4 සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීම. හා වර්තමාන අධ්‍යාපන ඇමතුමා නිලධාරීනා වෘත්ති සමිති නියෝජිතයින් සමග වැටුප් විශ්වතුතා ගැන සාකච්ඡා කර මුදල් අමාත්‍යංශය දැනුවත් කිරීමට කටයුතු කළා තියෙනවා. ඒ සාකච්ඡාවලදී වෘත්තීය සමිති දැනුවත් කළා මෙහි තිබෙන මුල්‍ය තත්ත්වය වෙනත් රාජ්‍ය සේවයන් හා නොගැලපෙන ආකාරයෙන් කටයුතු නොකර වෙනත් ප්‍රශ්නයක් මෙයින් මතුවෙරිමට ඇතිවෙන්නා වූ අවකාශය ඉඩ නොතබා මේ ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුවක් තියෙනවා. ඒ අධ්‍යයන මගින් ක්‍රියාකරන ආකාරය පිළිබඳව ගරු ඇමතුමා විසින් වෘත්තීය සමිති මීට දින කීපයකට පෙර අවස්ථා කීපයකදී විවිධ කණ්ඩායම් හෙට වෘත්තීය සමිතිය ආවා. ඒව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු කළා තිනවා. මුදල් අමාත්‍යාංශ අවධානයටත් ඒ යොමු කළා තිබෙනවා. පොකට් එකට ෆිට වෙන new axe ticket perfume